ධර්මානුශාසනාව වැඩම වාහිදින ගෞරවනීය දේශකයන්න් වහන්සේ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද පුහුල්වැල්ලේ සාරද ස්වාමින් වහන්සේ ධර්මදේශනාවේ පූර්ණ දායකත්වය මීට වසර දෙකකට පෙර මිය ගිය PPDP කරුණාසේකර ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම මිය ගිය දෙමව්පියන් වන PDR කරුණාසේකර සීයා ඇසුලින් නෝනා මහත්මිය ආච්චි අම්මා RR පීරිස් සීයා ඒ වගේම DB කුමාරසිංහ ආච්චි අම්මා මිය ගිය සොහොයුරන් ප්‍රධාන සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඇතිව සුජීවත්ව සිටින ආදරණීය මෑණියන් චන්ද්‍රා පීරිස් මහත්මිය සමග චාමිනී කරුණාසේකර දියණිය සහ චමන්ති කරුණාසේකර දියණිය ප්‍රධාන පිරිස සදහවතුනි ධර්මශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්කිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
පංචිමේ භික්ඛවේ ආගාත පටිවිනයා යත්ථ භික්ඛුනෝ උප්පන්නෝ ආඝාතෝ සබ්බසෝ පටිවිනේ තබ්බෝ කතමේ පංච. ලෝකවාසී සදාවන්දනීය පූජනීය පින්නන්ත මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්නතුනි, අද දවසේ දායකත්වයේ දරණ පින්නතුන් තමන්ගේ මියගිය පියාණන් තමන්ගේ මියගිය ඥාතියා සිහිපත් කරගෙන එතුමාගේ සසර ජීවිතය සුවපත් වෙන්න ඕන කියන අදහසිනුත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන හැම කෙනාටම මේ ධර්ම දාහණය තුළින් සැනසෙල්ල උදා වෙන්න ඕනේ කියන අදහසිනුත් තමයි මේ විදියට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගුවන් විදුලි යෝස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කරගන්නට කටයුතු සිද්ධ කරන්නේ. පින්නතුනි, අපි දන්නවා අපට ලැබිලා තියෙන ජීවිතය කියන්නේ අපි හැම දෙනාටම හරිම තාවකාලික ධර්මතාවයක්. අපේ ජීවිතයේ යම් දවසක ආරම්භ වුණාද, ඒ වගේම තමයි මේ ජීවිතේට අවසානයක් තියෙනවා. ඒ වගේමයි නැවත උපදින්නට හේතු තියෙනවා නම් නැවතත් අලුත් ආරම්භයක් තවත් භවයක සිද්ධ වෙනවා. මේ ලෝකයට පහළ වෙන අසහාය ශාස්ත්‍රූන් වහන්සේලා වන සම්මා සම්බුදු රජාණන් වහන්සේලා හින්ද තමයි අපි මේ සංසාරික ගමන අවබෝධ කරගන්නේ. ඉපදෙමින් මැරෙමින් යන සසර ගමන අපි අවබෝධ කරගන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නිසයි. ඒ වගේමයි ඒ ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනේ ආදීනව පිළිබඳව තථාගතයන් වහන්සේලා අපට තේරුම් කරලා දෙනවා විතරක් නෙවෙයි, මේ ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනෙන් ඉවත් වෙන්නේ කොහොමද කියලත් බුදුරජාණන් වහන්සේලා මාර්ගයක් පෙන්නනවා. සංසාර ගමනේ අනේක දුකක්, ඒ සංසාරේ යන්නට වෙන හේතු නැති කරන්නට බුදුරජාණන් වහන්සේලා මාර්ගයක් අපට පෙන්නනවා, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව වශයෙන්. එතකොට අපිට මේ ලැබිලා තියෙන කෙටි කාලය තුල, ලැබිලා තියෙන తాවකාලික ජීවිතය තුල අවබෝධයකට පත් වෙන්නට පුළුවන් වුණොත් මේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුලින් ඒක අපි ලබන ලොකු ජයග්‍රහණයක්. පිනතුරි බලන්න, එක ජීවිතයක් තුල නමුත් අපට කොච්චර දුක් විඳින්න වෙලා තියෙනවද? සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයක් කියන්නේ සුගතියක්, සැප ඇති තැනක්. නමුත් සැප ඇති තැනක් කියලා මේ ජීවිතේ හැඳින්නුවට ඒක සැප ඇති තැනක් කියලා බුදුරජාණන් වහන්සේලේම හඳුන්වන්නේ සතරපාදී දුක්ඛිත තැන් වලට සාපේක්ෂව. සතරපාදී දුක්ඛිත තැන් වලට සාපේක්ෂව තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේලා මනුස්ස ලෝකයේ සුගතියක් කියලා දේශනා කරන්නේ. මොකද සතරපායිතින දුක් වලට සාපේක්ෂව මේ මනුස්ස ලෝකවල දුක් ඇතිවීම අඩු නිසා. එතකොට ජීවිතේ දිහාට හැරිලා බැලුවට පස්සේ අපට තේරුම් ගන්න පුළුවන් සතරපායතරම් දුක් නැති වුණත් මේ ජීවිතෙත් දුක්ඛම් කටළු, තැවිලි දැවිලි, පීඩා බොහෝමයක් හැම කෙනෙකුටම අත්දකින්නට වෙනවා. මව කුසේ ඉන දරුවාට පවා ඒ මව කුස තුල ඉන්න කාලය තුල අසීමාන්තික දුකක් වේදනාවක් විඳින්න වෙනවා. ඉතින් ඒ නිසා මේක තේරුම් අරගෙන අපි කරන්න ඕන මේ ලැබුණු ජීවිතෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න නම් ධර්මයේ තුලම හික්මෙන්න ඕන. ඔය සතිපට්ඨාන සංයුක්තයේ බුදු පියාණන් වහන්සේක සූත්‍රයක දේශනා කරනවා, හැමතිස්සෙම හිතන්න කියනවා මට මම විතරයි, ඊළඟට තමන්ට තමන් විතරයි, බාහිර කෙනෙක්ගේ සරණක් පිහිටක් මට නැත, ධර්මයේ පිහිට පමණයි කියලා හිතන්න කියනවා. තමන්ට තමන් විතරයි, ඊළඟට බාහිර කෙනෙක්ගෙන් පිහිටක් බලාපොරොත්තු වෙන්න බෑ, ධර්මය පිහිට කර ගන්න ඕන කියලා. ඕක පින්නතුනේ හොඳට ජීවිතේ තේරුම් ගිය අවස්ථා නැද්ද? තමන්ට තමන් විතරයි කියලා නේද? තමන්ට තමන් විතරයි කියලා අර රට්ටපාල කියන
මහරහතන් වහන්සේ කෝරව්වේ කියන රජතුමාගේ උයනට වඩිනවා. ඒ වෙලාවේ කෝරව්වේ කියන රජතුමා මේ රට්ටපාල මහරහතන් වහන්සේ හමු වෙන්න එනවා. හමු වෙන්න ඇවිල්ලා සිහිපත් කරනවා මේ ඔබ වහන්සේ මේ 80 කෝටියක් මව පාර්ශවයෙන් ධනෙ තියෙන 80 කෝටියක් පිය පාර්ශවයෙන් ධනෙ තියෙන පවුලක එකම පිරිමි ළමයා. තරුණ වියේදීම පැවිදුනේ ඇයි කියලා අහනවා. එතකොට මේ රට්ටපාල මහරහතන් වහන්සේ කාරණා හතරක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ හතරෙන් තමයි පැවිදුනේ කියලා. එතන එක කාරණාවක් කියනවා අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ කියලා. ඒ කියන්නේ මේ ලෝකේ යමෙකුට දුක් ඇති වෙනකොට පිහිටක් නැහැ කියලා. රජතුමාට ඒක විස්තර කරලා දෙනවා. රජතුමාට කියනවා දැන් ඔබතුමාට මොනවා හරි මේ නිදන්ගත රෝගයක් තියෙද කියලා අහනවා. එතකොට කියනවා එහෙමයි ස්වාමීන් වහන්ස, මේ වාතය හේතු වෙලා ඇති වෙන මේ නිදන්ගත රෝගයක් මට තියෙනවා. ඒක හැදුනම හරි අමාරුයි. ඒ රෝගය හැදිලා ඉන්න වෙලාවට රජතුමනි ඔබතුමා අත්දකින දුක ඔබේ භාර්යාව සමග බෙදා ගන්න පුළුවන් දහනවා. ඊළඟට ඔබේ දැසිදස්සන් සමග බෙදා ගන්න පුළුවන්ද කියලා අහනවා. ඊළඟට ඔබට ඉන්නවා විශාල සේනාවන් ඉන්නවා, අමාත්‍ය මණ්ඩලය ඉන්නවා. ඔබට ඇති වෙන ওই කායික පීඩාව එයාලත් එක බෙදා ගන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට රජතුමා නිරුත්තර වෙනවා. අන්න ඒ වගේ පින්නතුණී මේ තමන්ට තමන් විතරයි කියන්නේ. බලන්න අපි මේ සසර ජීවිතයේ යම් කායික පීඩාවක් මානසික පීඩාවක් අත්දකිනව නම් ඒක බෙදා ගන්න බෑ. ඒක තනියම අත්දකින්න ඕනේ. එතකොට බුදු පියාණන් වහන්සේ ඒකයි දේශනා කළේ, තමන්ට තමන් විතරයි බාහිර අයගෙන් පිහිටක් සරණක් ලැබෙයි කියලා හිතන්න එපා. හැබැයි ධර්මය පිහිට කරගන්න. ධර්මය පිහිට කරගෙන ධර්මයේ සරණ කරගෙන මේ වේදනාකාරී පංච උපාදානස්කන්ධ ලෝකෙන් ඉවත් වෙන්න අපි කටයුතු කරන්න ඕන. අද දවසේ අපි ඒ සඳහා තෝරගත්තේ පින්නතුනි, දැන් අපි මේ ලෝකය අවබෝධ කරගන්න යනකොට මේ ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධ ලෝකය. මේ පංච උපාදානස්කන්ධ ලෝකය එමුණත් අපේ ජීවිතය අවබෝධ කරගන්නට යද්දී අපට බාධා එනවා. විවිධ බාධා එනවා. ඒ ගොඩක් බාධා එන්නේ අභ්‍යන්තරයෙන්මයි. බාහිර ලෝකෙන් නෙවෙයි. නිවන් මග්ග වඩන කෙනාට වැඩිපුරම බාධා එන්නේ අභ්‍යන්තරයෙන්, හිත ඇතුළෙන්මයි. බුදුරජාණන් වහන්සේ මේ අභ්‍යන්තරයෙන් මේ නිවන් මග්ගට විතරක් නෙවෙයි තමන්ගේ ජීවිතයේ සැනසීමට බාධා කරන එහෙම ධර්ම පහක් හඳුනගත්තා. ඒවට කියනවා සැනසීම ආවරණය කරන, නිවන් මග්ග ආවරණය කරන නීවරණ කියලා. මොනවද ඒ නීවරණ? කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච කුක්කුච්ච, තීන මිද්ද, විචිකිච්ඡා. අද දවසේ අපි මෙතනින් එක හැඟීමක්, එක නීවරණ ධර්මයක් පිළිබඳව තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් පින්නතුනි, ඒ නීවරණය තමයි ව්‍යාපාදය. ඒ ව්‍යාපාදය කියන එක අපට ඇති වෙනවා විවිධ පැති කඩවලින්. දැන් බලන්න, දැන් දෙමව්පිය දරුවන්ට ආදරේ, දරුවොත් දෙමව්පියන්ට ආදරේ. ඒ තමන් ආදරය කරන කෙනෙක් වෙනස් වුණාට පස්සේ හිතේ ඇතිවෙනවා දුකක්. ඒක හරිනේ. නේද? ආදරය කරන කෙනෙක් වෙනස් වුණාට පස්සේ හිතේ ලොකු දුකක් ඇති වෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔය තරහ කියන ස්වභාවය, පටිගය කියලා කියන සාමාන්‍ය තරහ පටිගය කියන ස්වභාවය අන්න ඒ දුකේ බැහැ ගන්නවා. දැන් බලන්න මේක හොඳට තේරුම් ගන්න. දැන් මේ ලෝකේ ගත්තට පස්සේ දැන් තරුණ ජීවිත ගමුකෝ අපි. දැන් තරුණ ජීවිතවල මේ පින්නතුන් දැකලා ඇති තරුණ දරුවෝ වුණවුන් කෙරෙහි බැඳීම් ඇති කර ගන්නවා. ඒ බැඳීම් ඇති කරගෙන ඒ තමන් කැමති කෙනා අපි හිතමු වෙනස් වුණා කියලා, එයාව අතහැරියා කියලා. එතකොට ඔන්න දුක ඇති වෙනවා. ඒ දුක ඇති වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ දුකේ බැහැ ගන්නවා පටිඝානුසය. පටිඝානුසය කියන්නේ ඒ දුකේ දුක හේතු වෙලා ඒ දුක හේතු වෙනවා පටිඝය උපදින්නට. එතකොට මොකද කරන්නේ? අනිත් පුද්ගලයා විනාශ කරන්න, මරන්න පෙළඹෙනවා.
ඒක අපි හොඳට අල්ලගන්න ඕන කාරණාවක්. අපේ ජීවිතේ දැන් මෙහෙම හිතන්නකෝ, දැන් මේ බණහන සමහර පින්නතුන්ට අපි හිතමු කායික රෝගාබාධ තියෙනවා කියලා. එහෙනම් කායික රෝගාබාධ තියෙනවා කියලා ඔය ලෙඩ හැදිච්ච එක ගැන දුකක් ඇති වෙන්නේ නැද්ද? සාමාන්‍ය දුකක් ඇති වෙනවා. ඒ වගේම තරහකුත් ඇති වෙන්නේ නැද්ද? අනේ මොන කර්මයක්ද මේ වෙලා තියෙන්නේ කියලා තරහ ඇති වෙන්නේ නැද්ද? අර ධර්ම ස්වභාවය වෙන්නේ. ඒ කියන්නේ අපේ ජීවිතේ අපි අකමැති දෙයක් වෙනකොට දුකයි. ඒ දුක පිටිපස්සේ පින්නතුණි ඒ දුක හේතු වෙලා පටිගය හට ගන්නවා. පටිගය කියන්නේ තරහව කියන එක. අන්න ඒකට කියනවා දුකේ පටිගානුසේ බැස ගැනීම කියලා. එතකොට මේ විදියට අපේ හිත ඇසුරු කරගෙන විවිධ පැතිකඩ වලින් තරහව කියන අකුසලේ හටගන්න ස්වභාවයක් තියෙනවා. මේක සැනසීම ආවරණය කරනවා. දැන් මේ අද අපි තෝරගත්ත ආඝාත පටිවිනේ සූත්‍රයේ තියෙන්නේ පංචමේ භික්ඛවේ ආඝාත පටිවිනයා යත්ථ භික්ඛුනෝ uppannෝ ආඝාතෝ සබ්බසෝ පටිවිනේ තබ්බෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යම් අරමුණක් හේතු කරගෙන, යම් අරමුණක් හේතු කරගෙන යම් පුද්ගලයෙකුට ද්වේෂයක් ආඝාතයක් ඉපදුනොත් ඒක සර්ව ප්‍රකාරයෙන්ම දුරු කරන්න ඕන නම්, ඒ කියන්නේ ඒ ව්‍යාපාදේ අංශු මාත්‍රයක්වත් තියාගන්න නැතුව බැහැර කළ බැහැර කළ බැහැර කළා දාලා හිත නිදහස් කරගන්න කැමති නම් මෙන්න මේ කාරණා පහ පුරුදු කරන්න කියනවා. මොකද්ද කාරණා පහ? යස්මින් භික්ඛවේ පුද්ගලෝ ආඝාතෝ ජායේත මෙත්තා තස්මින් පුද්ගලේ භාවේ තබ්බං ඒවන් තස්මින් පුද්ගලේ ආඝාතෝ පටිවිනේ තබ්බෝ. පළවෙනි කාරණාව තමයි, කාරණා පහක් තියෙනවා. මොකද්ද? යම්කිසි කෙනෙක් විෂයෙහි යම්කිසි පුද්ගලයෙක් කරමුණු කරලා අමනාපයක් හටගත්තොත් ඒ අමනාපය දුරු කරන්න මෛත්‍රී සිත භාවිතා කරන්න ඕන. දැන් ඉතින් මේ ලෝකෙ මේ බණහන දහස් සංඛ්‍යාත පිරිසක් ඉන්නවනේ. දැන් අපේ පින්නතුන් කල්පනා කරලා බලන්න හදවත රිබිලා, ඇත්තට මේ කාලේ තමන්ගේ හිතෙහි අමනාපය ඇති කරන්නට හේතු වෙලා තියෙන පුද්ගලයෙක් ඉන්නවද කියලා කල්පනා කරලා බලන්න ඕන. එහෙනම් ඒ පුද්ගලයා ගැන තියෙන අමනාපය ව්‍යාපාදේ අපි බැහැර කරන්න ඕන. ඒක බැහැර කළේ නැත්තම් මොකද වෙන්නේ? ඒ අමනාපය වැඩි වෙනවා. අමනාපය වැඩි වෙනකොට කාටද අමාරු? තමන්ටම නේද? තමන්ටමයි. ඇයි අමනාපය වැඩි වෙනකොට අපට අමාරු? ඒ අමනාපය කියන්නේ දාහය ඇති කරවන, අපි වියලවන, දැවීම ඇති කරවන ප්‍රබල අකුසල ධර්මයක් නිසා. ඒක සැනසීම ආවරණය කරනවා. එතකොට පින්නතුනි අපි මේ ලෝකේ ජීවත් වෙන්න ඕන, මේ ලෝකේ ඉන්නවා කෝටි 800ක් සාමාන්‍යයෙන් දළ වශයෙන්. අපිට මේ කෝටි 800 කවුරු අරමුණු වුණත්, කවුරු මතක් වුණත්, කවුරු දැක්කත් ඒ කිසිම කෙනෙක් අරමුණු වෙනකොට අමනාපයක් උපදින්නේ නැති හිතක් හදාගන්න ඕන. ඒක ශ්‍රාවකයෙකු සතු අති මහත් දක්ෂතාවයක්. හිතක් නිවැරදි කරන එක කොච්චර අමාරුද කියලා පිනතුන් දන්නවනේ. ධර්මයේ පුරුදු පුහුණු කරන අපේ පිනතුන් දන්නවා හිතක් නිවැරදි කරන එක කොච්චර අමාරුද කියලා. නේද? මේ හිත හදාගන්නවා, මේ හිත නරක් වෙනවා, මේ හිත හදාගන්නවා, මේ හිත නරක් වෙනවා. දැන් අපේ ගොඩාක් පින්නතුන් හිත හදාගන්න පාවිච්චි කරන ක්‍රමවේදයක් මේ ධර්මශ්‍රවණය. නේද? බණ ටිකක් ඇහුවට පස්සේ බණ ටිකක් අහද්දි හිතට මහා සැනසෙල්ලක් ඇති වෙනවා. හැබැයි බණ ටික අහලා ටික වෙලාවකින් මොකද වෙන්නේ? ආපහු අනේ අර දුක ඇති වෙන දේවල්, ලමනාපේ ඇති වෙන දේවල් අරමුණු වෙලා ආපහු දැවෙන පටන් ගන්නවා. නේද? එතකොට අපිට පුළුවන් නම් මේ ලෝකේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්න මේ ලෝකේ කවුරු අරුමුණු වුණත්, කවුරු මතක් වුණත්, කාගේ නම ඇහුණත් අමනාපයක් උපදින්න නැති විදියට ඔය හිත හදාගන්න එතන මොනතරම් නිවීමක් තියෙනවද? එතන මොනතරම් සැනසෙල්ලක් තියෙනවද? එතකොට අන්නේ සැනසෙල්ල සඳහා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ යස්මින් භික්ඛවේ පුද්ගලේ ආඝාතෝ ජායේත මෙත්තා තස්මින් පුද්ගලේ භාවිතබ්බා. මේ ලෝකේ යමෙක් අරමුණු කළ අමනාපයක් තියෙනවා නම් පුරුදු කරන්න කියනවා මෙත්සිත. මෙත්සිත පුරුදු කරද්දී අමනාපය දුරු වෙන ක්‍රමයේ අපි හරියට අල්ලගන්න ඕන.
දැන් පින්නතුනි අපේ හිතේ තියෙන ධර්මතාවයක් අපේ හිතවල ගැන ওই හිතවල ඕනම හිතක තියෙන ධර්මතාවයක් ඕනම හැඟීමක් වැඩි කරගන්නත් ක්‍රමයක් තියෙනවා ඕනම හැඟීමක් අඩු කරගන්නත් ක්‍රමයක් තියෙනවා ඕනම හැඟීමක් වැඩි කරගන්න ක්‍රමය මොකද්ද කුසල් වේවා අකුසල් වේවා ඕනම හැඟීමක් වැඩි කරගන්න ක්‍රමයක් ඔය හිතේ තියෙනවා හැම හිතකටම මේක පාවිච්චි කරන්න පුළුවන් ධර්මතාවයක් දැන් බලන්න අපි හිතමු තරහ කියන හැඟීම අරගෙන ඒක වැඩි කරගන්න නම් මොනවද කරන්න ඕන අපි තරහකාරයගේ වැරදි ටික බලන්න ඕන කල්පනා කරන්න ඕන හරිද කෙනෙක් ගැන අමනාපයක් තියෙනවා නම් ඒ අමනාපය වැඩි කරගන්නට කරන්න තියෙන එකම දේ තමයි එයාගේ වැරදිම හිත ඉන්න එක එතකොට මොකද වෙන්නේ අර අමනාපය එන්න වැඩි වෙනවා ඒ අමනාපය අන්න ඒ වගේ මේ ලෝකේ අපි හිතමු දැන් දරුවෙක් ගැන ආදරේ වැඩි කරගන්නේ කොහොමද දරුවෙක් ගැන ආදරේ වැඩි කරගන්න නම් දරුවා Tamanට කරපු හොඳ දේවල් ගැනම හිත හිතින්න ඕන හොඳට බලන් ජීවිතේ මේක හොඳට අත්දැකලා ඇති සමහර අය ගැන අමනාපෙන් හිතන්න අමනාපේ වැඩි වෙනවා සමහර අය ගැන ආදරෙන් හිතන්න ආදරේ වැඩි වෙනවා එහෙම දෙයක් හිතේ තියෙනවා එතකොට මෛත්‍රිය වැඩි කරගන්න මොකද්ද අපි කරන්න ඕන මෛත්‍රිය වැඩි වෙන විදිහටම කල්පනා කරන්න ඕන ඒකට තමයි මෛත්‍රී භාවනාව ඉදිරිපත් කරලා තියෙන බුදුරජාණන් වහන්සේ ඉතින් මෛත්‍රී භාවනාව ගැන අපි කතා කරන්නේ ඒව හොයලා බලලා පුරුදු පුහුණු කරන්න ඕන එතකොට ඕන පළවෙනි කාරණා තමයි පින්නතුනි යමෙක් අරමුණු කරලා අමනාපයක් තියෙනවනම් යම් පිරිසක් අරමුණු කරලා අමනාපයක් තියෙනවනම් ඒ අමනාපය නැති කරගන්න පුළුවන් මෛත්‍රීසිත පුරුදු පුහුණු කරලා. ඒ මෛත්‍රීසිත පුරුදු පුහුණු කරනවා කියන්නේ මෛත්‍රිය වැඩි වෙන විදියට කල්පනා කිරීම. එතකොට මෛත්‍රිය බලවත් වෙන්න අර ව්‍යාපාදයේ බලය හීන දීන වෙලා යනවා. එතකොට අර ව්‍යාපාදය රජ වෙලා තිබුණ හිතේ මෛත්‍රිය රජ වෙනවා. එතකොට නම් පළවෙනි විසඳුම ඒක විදිහට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්මින් භික්කවේ පුග්ගලේ ආඝාතෝ ජායේත කරුණා තස්මින් පුග්ගලේ භාවේ තබ්බා ඒවං තස්මින් පුග්ගලේ ආඝාතෝ පටිවිනේ තබ්බෝ. ඔන්න දෙවෙනි විසඳුම. දැන් මෛත්‍රිය පුරුදු කරන්න කම්මැලි නම් බෑ කියලා හිතනවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අමනාපය ඉපදුණු කෙනා පිළිබඳව කරුණාව පුරුදු කරන්න කියලා. ඇත්තට කරුණාව කියලා කියන්නේ මොකද්ද? කරුණාව කියලා කියන්නේ ලෝක සත්‍යයා විඳින දුක දැකීම තුළ දුක දැනීම තුළ හිතේ ඇතිවන අනුකම්පාව. නේද? කරුණාව කියලා කියන්නේ ලෝක සත්‍යයා විඳින දුක පිළිබඳව හිතේ ඇතිවන සානුකම්පිත හැඟීම. බුදුරජාණන් වහන්සේ ඇයි දේශනා කරන්නේ වරදක් තමන්ට කරන කෙනා තමන්ට වරදක් කරපු අය ගැන තමන්ට තරහක් තියෙනවා නම් එතෙන්ට කරුණාව දාගන්න කිව්වේ ඇයි? පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයක තියෙනවා වැරදි කරන අයගේ ස්වභාවය විස්තර කරලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් යම් කිසි කෙනෙක් ඉන්නවා නම් කාය දුස්චරිත බහුලව කරන වචී දුස්චරිත බහුලව කරන මනෝ දුස්චරිත බහුලව කරන දැන් වැරදි කරන කෙනෙක් ඉන්නවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ එයා අපි දකින්න ඕන ඉතාම අන්තරාය කර ගමන කිහිප නැත්තා අපි තුන් කාන්තාරයක් කියලා කාන්තාරයක් මැද තනි වෙච්ච කෙනෙක් වගේ. කාන්තාරයක් මැද තනි වෙච්ච කෙනාට බලන්න හිරු රශ්මියෙන් පීඩා තියෙනවා. ඊළඟට ඇවිදලා මහන්සි. ඊළඟ උදව්වට කෙනෙක් නැහැ. පිපාසය නිසා දැවෙනවා බඩගින්න නිසා දැවෙනවා කියන්නේ කාන්තාරයක් මැද ඉන්න කෙනා අන්තසරණයි වැරදි කරන පුද්ගලයා දිහත් එහෙම බලන්න කියනවා එයා එයාගේ කාය දුස්චරිත නිසා පිච්චි ඉන්නේ එයාගේ වචනෙන් සිදුවෙච්ච වැරදි නිසා පිච්චි ඉන්නේ දැන් මේ බණහන පින්නතුන්ට අපි හිතුව මේ ලෝකේ කවුරු හරි කෙනෙක් දැන් ආසන්න කාලෙක බැන්න කියලා එයා සැනසille නෙවෙයි ඉන්නේ එයාට වරින් වර මතක් වෙනවා මම මෙහෙම බැන්න නේද. එතකොට මොකද වෙන්නේ? පසුතැවිල්ල ඇති වෙනවා. පස්සේ තැවිල්ල කියන එක. ඒ කියන්නේ මේ ව්‍යාපාදාදී අකුසල් ඇති වෙලා ඒව ක්‍රියාත්මක වුණාට පස්සේ වචන වලින් හරි ක්‍රියා වලින් හරි පින්නතුණි ධර්මතාවයක් විදියට පස්සේ තැවිල්ල ඇති වෙනවා. පසුතැවිල්ල. ඒකයි මේ ලෝකේ වැඩිපුරම අනුකම්පා කරන්න ඕන සත්පුරුෂයන්ට නෙමෙයි අසත්පුරුෂයන්ට.
මොකද අසත්පුරුෂයන් කියන්නේ කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත බහුලය. එයාල හැමතිස්සෙම එයාල ගැතින් සිදුවෙච්ච වැරදි හින්දා, වැරදි ආවර්ජනාවෙමින් තැවි 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 ඉන්නේ. එහෙම තමන්ගෙන් වෙච්ච වැරදි ගැන කම්පා වෙන, දුකටපත් වෙන අයට අපිත් දුක් දෙන්න ගියොත් මොකද වෙන්නේ? අන්න ඒක කල්පනා කරන්න ඕන. දැන් මෙහෙම හිතන්න, දැන් මේ බණහන පින්නතුන් හිතන්න, පින්නතුන්ගේ ජීවිතවලත් එහෙම මේ සමහර කාල තිබුණා නම් එහෙම දුකෙන් පීඩාවෙන් මොන හරි දෙයක් හින්දා හිටපු. ඉතින් ඒ වගේ කාලෙක ළඟ ඉන්න අයත් හිත රිද්දනකොට හරිම අමාරුද නැද්ද? නේද? يعني තමන් දුකෙන් හිටපු කාලයක් අවදියක් මතක් කරන්න, يعني දුකෙන් ඉද්දී අනිත් වටේ ඉන්න අයත් දුක් ඇති වෙන කතා කියද්දී, දුක් ඇති වෙන දේවල් කියද්දී කොච්චර අසරණයිද? කර කියා ගන්න දෙයක් නැහැ. එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම දෙයක්, يعني තමන්ට වැරදි කරන කෙනා කියන්නේ, තමන්ගේ හිත රිද්දන කෙනා කියන්නේ, තමන්ට අසාධාරණකම් කරන කෙනා කියන්නේ, එයා ඒ වැරදි ආවේගවලට සිද්ධ කළාට ඒ හිතේ හැමතිස්සෙම දැවෙන පිච්චෙන ගති තියෙනවා. එතකොට ඒ දැවෙන පිච්චෙන කෙනාට තවත් ඒ පිච්චිල්ල වැඩි වෙන වැඩ අපි කරන්න හොඳ නැහැ. කරුණාව ඇති කර ගන්න ඕන. කාන්තාරයක් මැද ඉන්න කෙනෙක් දිහා බලනවා වගේ. දැන් ඒ දේශනාවේ තියෙන්නේ මේ දැන් වැරදි කරන කෙනාගේ ඊළඟ භවයත් භයානකයිනේ. ඒ ගැනත් හිතන්න කියනවා. ඒ නිසා පින්නතුනි, අපේ ජීවිතයේ මේ කරුණාව කියන සංකල්පය, කාරුණික බව කියන එක, ඒක සාමාන්‍යයෙන් දැන් ලෝකෙන් තුරන් වෙලා යන එකක්නේ. දැන් ඔය දැන් මීට අවුරුදු 20කට 30කට කලින්, 50කට 60කට කලින් ඒ හිටපු අපේ මේ වෙනකොට සාමාන්‍යයෙන් අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් වගේ වෙන අන්න ඒ පරම්පරාවලින් පසු පරම්පරාවල හරියට කරුණාවන්තකම් අඩුයි. ඒ කියන්නේ මේ වෙනකොට අවුරුදු 50ක් 60ක් එහෙම වෙන ඒ පරම්පරාවක් ඉන්න අන්න ඒ පරම්පරාවෙන් පස්සේ පරම්පරාව ගුණවන්තකම් වලින් අඩුයි. ඒක ඉතින් ලෝක ස්වභාවයක්. හැබැයි තා ගුණවන්ත දරුවෙක් ඉන්නවා. නමුත් අතීතයට සාපේක්ෂව ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක හරියට ගැළපෙලා යන එකක්. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කර දහම්ට අනුකූලව ලෝකෙ එන්නේ විසම වෙනවා. එන්නේ විසම වෙනවා. මේ එතකොට මේ අතීතයට සාපේක්ෂව, අපේ වැඩිහිටි පරම්පරාවට සාපේක්ෂව වර්තමාන පරම්පරාවේ ගුණවන්තකම් කරුණාවන්තකම් අඩුයි. يعني කරුණාමේ ලෝකයෙන් ටිකෙන් ටික තුරන් වෙවි යනවා. ඉතින් කාලයක් එනවනේ දෙමෝපියන්ට දරුවෝ දැක්කම මෘග සංඥා එනෝනේ. ඊළඟට දරුවන්ට දෙමෝපියන් දැක්කම මෘග සංඥා, කියන මෘග සංඥා කියන්නේ දැන් කොටියෙකුට මුවෙක් දැක්කම එන්නේ මරාගෙන කන අදහසක්. අන්න ඒ වගේ අනාගතේ කාලයක් ගිහිල්ලා අනාගතේ එවැනි කාලෙකුත් එනවා. ඔවුනොවුන් දුටු තැන මරා ගන්න තරම් සංකල්ප. ඉතින් දැන් ටිකෙන් ටික මේ ඒ ලක්ෂණ මේ ලෝකේ පෙනෙනවා සමහර දේවල් වලින්. ඒ නිසා මේ ලෝකේ කරුණාව තුරන් වෙල යන ලෝකයේ තුන තමන්ට පුළුවන් නම් කාරුණික කෙනෙක් වෙන්න, පවුලට, අසල්වැසියන්ට, ඥාතීන්ට, යහළ මිත්‍රාදීන්ට, සමාජයට. ඒක ඇත්තටම මේ සමාජයට කරන ලොකු සේවයක්. ඉතින් ඒ නිසා දෙවෙනි කාරණාද සිහිපත් කරනවා, යමෙක් අරමුණු කළා ව්‍යාපාදයේ උපදිනව නම්, ආඝාතය ඇති වෙනව නම් කරුණාව පුරුදු කරන්න ඕන. ඊළඟට දේශනා කරනවා, යස්මින් භික්කවේ පුංගලේ ආඝාතෝ ජායේත උපේක්ඛා තස්මින් පුංගලේ භාවේ තබ්බා ඒවං තස්මින් පුංගලේ ආඝාතෝ පටිවිනේ තබ්බෝ. තුන්වෙනි විසඳුම විතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යමෙක් පිළිබඳව ඔය හිතේ යමනාපයක් තියෙනවා නම් උපේක්ෂාව පුරුදු කරන්න කියලා. يعني යාගේ නපුරු වචන ඉස්සරහා, යාගේ අසාධාරණ කම් ඉස්සරහා, එයාගේ අසාධාරණකම් මතක් වෙද්දී හිත උපේක්ෂාවකට පත් කරගන්න උත්සාහ කරන්න ඕන. ඒක මේ වගේ දෙයක්. ඇත්තට මේ උපමාව තිබුණේ අපේ අචාන්චා කියන තායිලන්ත තෙරුන් වහන්සේගේ පොතක තිබුණේ මේ උපමාව. උන්වහන්සේ කියනවා මේ අපි පාලමක් වෙන්න ඕන කියලා. පාලමක් කියන්නේ දැන් අපි හිතමු දැන් කළුගඟකමු. කළුතරින් කළුගඟ වැටෙනවා මුහුදට. අපි දැන් කළුතරයද්දී පාලමුඩින් යන්නේ, පාලම හරිම ශක්තිමත්.
සමහර කාලවලට කළු ගඟ හරිම ඡණ්ඩයි. ඒත් ඒ පාලම ශක්තිමත් තියෙනවා. සමහර කාලවල කළු ගඟ හරිම සාන්තව ගලාගෙන යනවා. ඒ කාලටත් ඒ පාලම ශක්තිමත් තියෙනවා. අන්න ඒ වගේ මේ ලෝකේ අපි තමා වටා ඉන්න සමහර අය සමහර කාලවලට හරිම ඡණ්ඩයි, ගෝරයි, රෞද්‍රයි. ඒ කාලෙට තමන් අර කළු ගඟේ පාලම වගේ ඉන්න ඕනේ. ඒ පාලම නොසෙල්ලී තියෙනවානේ. ඒ වගේම සමහර කාලවල තමන් ඇසුරු කරන අය හරිම ශාන්තයි, මෘදුයි, ආදරේ, උදව් කරනවා, වටිනාකම් දෙනවා. ඒ කාලෙටත් නොසෙල්ලී ඉන්න ඕන. අර තියෙන්නේ සාරිපුත්ත සීහනාද සූත්‍රයේ පින්නතුනි, දැන් සාරිපුත්තයන් වහන්සේපත් කරනවා, දැන් මහ පොළොවට හොඳ දේත් දානවා. මහ පොළොවට නරක දේත් දානවා. හැබැයි මහ පොළොව උපේක්ෂාවයි. අන්න ඒ වගේ මහ පොළොවක් වගේ හිතක් හදාගන්න ඕන. අසාධාරණකම් හමුවේ, අවැඩ හමුවේ, තමන් අකමැති දේවල් කරන ලෝකයා හමුවේ මහ පොළොවක් වගේ හිතක් හදාගන්න ඕනේ කියලා වගේ අදිෂ්ඨාන ඇති කරගන්න ඕන. උපේක්ෂාව පුරුදු කරන්න. අර එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නතුනි, දැන් එක පුද්ගලයෙක් මේ ගිනිහුලක් අරගෙන මේ ගලාගෙන යන ජලපාරක් රත් කරන්න උත්සාහ කරනවා. ඉතින් යාට කවදාවත් ඒක කරන්න බෑ. ගිනිහුල නිවිල යන එක විතරයි වෙන්නේ. අන්න ඒ වගේ ඔය හිත ගලා යන ජලපාරක් වගේ කරගන්න ඕන. තවත් කෙනෙකුට අවුලවන්න බැරි නේද? අරයා ගිනිහුල අරගෙන ගිහිල්ලා අවුලවන්න හැදුවත් අර ජලපහර අවුලවන්න බෑනේ. අන්න ඒ වගේ ඔය හිත ගලා යන ජලපහරක් වගේ කරගන්න. කාගේවත් වචනවලට අවුලවන්න බැරි, ඇවිලෙන්නේ නැති. කාගේවත් ක්‍රියාකාරකම් වලට ඇවිලෙන්නේ නැති, අවුලවන්න බැරි ගලාගෙන ජලපහරක් වගේ හිතක් හදාගන්න ඕන. අන්න ඒම අදිෂ්ඨාන ගන්න ඕන. එතකොට හිත උපේක්ෂාවක පිහිටනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයම දේශනා කරනවා. දැන් යම් කිසි කෙනෙක් ඔය යකඩ ඉන්නක් අරගෙන, තාච්චියක් අරගෙන, උදැල්ලක් අරගෙන මහ පොළොව නොපොළොවක් කරන්න යනවා. මේ පොළොව කඩලා විනාශ කරනවා කියලා. කවදාවත් එහෙම කරන්න බෑනේ යාට නේද? තාච්චියයි උදැල්ලයි යකඩ ඉන්න අරගෙන ගිහිල්ලා යාට බෑ මහ පොළොව නොපොළොවක් කරන්න. අන්න ඒ වගේ කෙනෙක් වෙන්න කියන තමන්. තමන්ගේ හිත මහ පොළොව නම් අර තාච්චි යකඩිනි අරන්ගෙන පුද්ගලයා වගේ තමයි තරහකාරයා. තමන්ට වෛර කරන කෙනා. එයා මොන දේ කළත් ඔය හිතේ තියෙන මෛත්‍රිය වෛරයක් බවට පෙරලෙන්න දෙන්න එපා කියලා මේ කියන්නේ. මේවා අහනකොට පින්නතුනි, මේ දැන් අපිට ධාරණේ වෙනවනේ. හොඳට ධාරණේ වෙනවනේ මේ වහගෙන හිටියොත් හොඳට. ඊට පස්සේ අද දවසේ කාලය ගත කරද්දී අපිට දැන් සමාජයෙන් ඔහොම නරක වැඩක් වෙද්දී මේව මතක් වෙනවා. අන්න ඒකයි ධර්මශ්‍රවණයේ මනා මේ කොට අහන්න කියන්නේ. මේ ධර්මයේ මනාවකට ඇහුවොත් දැන් අපි හිතමු අදහස ඔන්න තමන්ට පරුස වචනයක් අහන්න වෙනවා. එතකොට මොන්න මතක් වෙනවා, මම ගලා යන ජලපහරක් වගේ වෙන්න ඕන. අහපු බණ මතක් වෙනවා. මෙයාට ඇවිලෙන්න දෙන්න, මෙයාට අවුලවන්න දෙන්න හොඳ නෑ මේ හිත. හරිද? මම මේ වෙලාවේ මහ පොළොවක් වගේ ඉන්නවා. මෙයාට මේක කෙනෙකුට පොළොව නොපොළොවක් කරන්න බෑ වගේ මෙයාගේ වචනවලට මේ හිත පෙරලන්න දෙන්නේ නෑ කියලා. එනේ හොඳ හදවතින්ම බනහන නම් පින්නදෙනි, අහපු බන එදිරෙදා ජීවිතේ ප්‍රශ්නවලදී, ගැටලුවලදී, අර්බුදවලදී නැగి නැగి එනවා. දැන් බලන්න, ගීතයක් හදවතින්ම ඇහුවොත් මොකද වෙන්නේ? බස් රථයක යද්දී වුණේ ගීතයක් ඇහෙනවා. හදවතින්ම අහගෙන ඉන්නවා, ඇස් දෙක පියාගෙන. ගෙදර යද්දිත් මොකද වෙන්නේ? මතක් වෙනවා නේ. අපි හිතමු ඊයේ රාත්‍රියේ පින්නදුන් ටෙලිනාට්‍යයක් බොහොම කැමැත්තෙන් බැලුවා කියලා ඒ ටෙලිනාට්‍යය. අද දවසේ මොකද වෙන්නේ? ඒ චරිත මතක් වෙනවා. ඒ වගේ හදවතින්ම බණක් අහනවා කියන්නේ පින්නතුනි, ඒ අහපු බණ ඊට පස්සේ සිද්ධිවලදී මතක් වෙනවා. අන්න ඒක තමයි අපි ඉස්සෙල්ලම කරගන්න ඕන. අහපු බණ ගැටලුවලදී මතුවෙවි එන විදිහට අපි මේ හදවතින්ම බණ අහන්න ඕන. එතකොට බලන්න මෙතනදී කියන්නේ, යම් පුද්ගලයෙක් විශේෂයි අමනාපයක් තියෙනවා නම් පළවෙනි කාරණා තමයි මෛත්‍රිය පුරුදු කරන්න, දෙවෙනි කාරණා තමයි කරුණා පුරුදු කරන්න, තුන්වෙනි කාරණා තමයි උපේක්ෂාව. එනේ උපේක්ෂාව උපදින්න හේතුන දේවල් කල්පනා කරන්න ඕන. උපේක්ෂාව ඇති වෙන්නට හේතු වෙන හරියට අර ශක්තිමත් පාලමක් වගේ ඕනම තත්ත්වයක් තුළ හයියට ඉන්නවා. ඒ වගේම දැන් අර මහ පොළොව නොපොළොවක් කරන්න බෑ වගේ පුරුෂයෙකුට කිසිම කෙනෙකුට මේ හිත හොල්ලන්න දෙන්නේ නැහැ මං ආයේ.
ඒ වගේ අර ගලායන වතුර පාරක් ගිනි තියන්න බෑ වගේ රත් කරන්න බෑ වගේ කාටවත් මේ හිත රත් කරන්න ආයිඩක් දෙන්නේ නැහැ කියලා අන්න එහෙම උපේක්ෂාව උපදින්න හේතු වෙන මේ සංකල්ප අපි කල්පනා කරන්න ඕන මානසිකාර පවත්තන්න ඕන වගේ සාරිපුත්තන් වහන්සේ දේශනා කළා වගේ මහ පොළොවට හොඳ දේ දාන නරක දේ දාන හැබැයි මහ පොළොව උපේක්ෂා සහගතයි. අන්න ඒ වගේ මට මගේ දෙමෝපියෝ හොඳ දේ දෙන්න පුළුවන් නරක දේ දෙන්න පුළුවන් වචන වලින් ක්‍රියා වලින් හැබැයි මං මගේ හිත රැකගෙන ඉන්නවා. අන්න ඒ වගේ අර එක්තරා විදිහක මෙතන මේ උගන්වන්නේ ලා බලාබ නින්දා ප්‍රශංසා සැප දුක් යසයිස හැමුවේ උපේක්ෂා සහගතව ජීවත් වීමේ වැදගත්කම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්මින් භික්ඛවේ පුංගලේ ආඝාතෝ ජහයේත අසති අමනසිකාරෝ තස්මින් පුංගලේ ආපජ්ජි තබ්බෝ ඒවන් තස්මින් පුංගලේ ආඝාතෝ පටිවිනේ තබ්බෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසති අමනසිකාර කියලා කාරණාවක්. يعني දැන් යමෙක් අරමුණු කළ ආඝාතයේ ඉපදුනොත් ඒ ආඝාතයේ වැඩෙන්නට හේතුන මානසිකාරයෙන් වෙනත් මානසිකාරයකට යන්න කියනවා. දැන් අපේ ආචාර්යයන් වහන්සේ ලපට දැන් කියන එකක් තමයි දැන් සාමාන්‍යයෙන් දවල් දානෙක අරගෙන පොතක් බලද්දී ධර්මයේ හදාරද්දී නිදිමත එන ගතියක් එනවා. 10වලට කියන්නේ 1000ක් එක වැඩිපුර තියෙන කාලවල රස්නේ කාලවල මේ දහම් පුස්තකයක් උනත් දැන් දානෙ අරගෙන හදාරද්දී නිදිමත එනවා. එතකොට තීනි මිද්දය. එතකොට අපේ ආචාර්යයන් වහන්සේලා කියන්නේ ඒ ඉරියව්ව තුල ඉන්න එපා එහෙමම. ඉක්මනට පොත තියලා ආසනෙ නැගිටින්න වතක් කරන්න. يعني ඇමදීමක් දානශාලා පිරිසිදු කිරීමක් ඕවගේ දෙයක්. අර අරක අර මේ තීනි මිද්දේ ඇති වෙද්දී ඒ ඉරියව තුලම හිටියොත් ඒ තීනි මිද්දේට ඒක රුකුලක් වෙනවා. අන්තිමට මේ සුඩම නින්දයට තත්යකට පත් වෙන්න පුළුවන්. ඒ වගේ යමෙක් ගැන අමනාපයක් ඇති වුණාට පස්සේ පින්නතුණි ඒ අමනාපය වැඩෙන්නට හේතු වෙන මානසිකාර පවත්තන් නැතුව වැඩෙන්නට හේතුන පරිසරය හදාල් දෙන්නේ නැතුව ඉක්මනින්ම පරිසරය වෙනස් කර ගන්න ඕන. يعني දැන් බලන්න මෙහෙම අපි තේරුම් ගමු දැන් කෙනෙක් ගැන අමනාපයක් ඇති වුණාට පස්සේ දැන් ඔය ආඝාත වත්තු සූත්‍රවල තියෙන්නේ දැන් අපිට යමනාපය වැඩි වෙනවා දැන් අපි කල්පනා කර කර ඉන්නවා එහෙම නැත්නම් අපි කටින්ම කියනවා මෙයාමට හැමදාම මෙහෙම කරනවා මෙයාමට ඉස්සරත් මෙහෙම කරනවා මෙයාමට අනාගතෙත් මෙහෙම කරයි මෙයා මම කැමති අයටත් මෙහෙම සාධාරණකම් කරනවා ඒ වගේ අපි අර ඒව හිත හිත හරි තව කෙනෙක් එක කී කී හරි ඉන්නවා කියන්නේ අර අමනාපය එන්න වර්ධනය වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඕකෙන් ඒ හරියට නිකන් අර කෝච්චියක් රේල් පීල්ලක් දිගේ ගිහිල්ලා යම්කිසි නගරයකදී මොකද කරන්නේ යන මාර්ගය වෙනස් කරනවා. අන්න ඒ වගේ මේ තමන්ගේ හිතේ අමනාපයක් යමෙක් ගැන ඇතුණාට පස්සේ මේ ඒක වැඩෙන්න දෙන්න එපා වැඩෙන්න හේතු වෙන විදිහට කල්පනා කර කර ඉන්න එපා. ඒක අඩු වෙලා යන්න හේතුන වෙනත් කල්පනාවකට යන්න. දැන් ඉගෙන ගන්න දරුවෙක් ගමු දැන් ඉගෙන ගන්න දරුවන්ටත් ඔය සමාජෙන් අසාධාරණකම් වෙනවා. ඒකට ඉගෙන ගන්න ළමයි ඉරිෂ්‍යා කරනවා. එහෙම කෙනෙහිලිකම් කරන වැඩ තියෙනනේ. දැන් මේ දරුවෙක් දැන් පොතක් බලද්දී අර තමන්ට අසාධාරණකම් කරන යාළුවා මතක් වෙලා එයා කරපුවාම හිත හිත ඉන්න රත් වෙනව පිච්චෙනවා. මේ දරුවා එතකොට කරන්න ඕනේ එක්ක මේ දරුවට පුළුවන් තමන්ගේ අනාගත ඉලක්කයක් ගැන කල්පනා කරන්න. මම මේ හැම බාධාවක්ම ජයගෙන ගිහිල්ලා මම දක්ෂ වෛද්‍යවරයෙක් වෙනවා. දක්ෂ ඉංජිනේරුවරයෙක් වෙනවා. ආදි වශයෙන් අර හැමතිස්සෙම පින්නතුණි අපි මේ අපේ ජීවිතේ يعني මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි කාත් එක්ක හරි අමනාපයක් ඇති කරගෙන ඒකන කල්පනා කර කර ඉන්නවා කියන්නේ මේ වගේ දෙයක්. ඔය පොල් අතු එහෙම තියෙනව නේද පින්නතුණි අපි මේ වතුරේ දාලා තියෙනව නේද? ඒතරොට පල් වෙනවා. පොල්ලත්තක් අර වතුරේ දාලා තියෙනකොට එක දිගට එතන තියෙන පල් මේ පල් වෙනවා ඊට පස්සේ දුඟ දහමනවා. අන්න ඒ වගේ තමයි අපි යමෙක් ගැන තරහසිත ඇති කරගෙන ඒ රූපය හිතලඟ ඒ රූපය මැසුරු කර කර ඇසුරු කර කර ඇසුරු කර කර ඇසුරු කර කල්පනා කරනවා කියන්නේ අර වගේම දෙයක්. එහෙනම් අපේ ජීවිත බලන්න අපේ ජීවිත එහෙම මේ තව කෙනෙක් ළඟ නතර වෙලා එයාගෙන දේශහගතව කරපුවා කියපුවා කල්පනා කර කර ඉන්නවා කියන්නේ අපේ ජීවිතේ දර නතර වෙලා. නිකන් ඒක අර එකතර පල් වෙනවා වගේ වැඩක්. නේද? එතකොට අපි එහෙම අපේ ගමන තියෙන්න ඕන අර දුනුදියෙන් අතහැරුණු ඊතලයක් වගේ වෙන්න ඕන. එක්ක ලෞකික ඉලක්කයකට වේගෙන් යන්න ඕන. එහෙම තමයි ලෝකෝත්තර මාර්ගයක් උපදවා ගන්න වේගෙන් ඉස්සරහට යන්න ඕන. කිසිම කෙනෙක් ළඟ නතර වෙන්න හොඳ නැහැ. දැන් සමහර අය දැන් ජීවිතේ නතර වෙනවා ඔය ආදරය වගේ දේවල් නිසා.
නේද? කියන්නේ මනාපය නිසා, ලෝභය නිසා සමහර ජීවිත ළඟ නතර වෙලා සමහර අය තමන්ගේ ජීවිතේ මේ ඉදිරි ගමනම නැති කරගන්නවා. ඒ නිසා කාමච්ඡන්දයක් නිසාවත් කෙනෙක් ගැන තියෙන අමනාපයක් නිසාවත් කිසිම කෙනෙක් ළඟ හිතින් නතර වෙලා ඒව ගැන කල්පනා කර කර ඇලෙමින් ගැටෙමින් වාසය කිරීම දකින්නම ඕන අර එකතන පල් වෙන පොල්ලත්තක් වගේ. හරිද? ඒව තමන්ට දැනෙනකොට මේ උපමා මතක් වෙන්න ඕන. මම එකතන පල් වෙනව නේද? මේ එක්කෙනෙක්ගෙන් වෙච්ච අසාධ يعني සංසාර ජීවිතේ පුරාටම පින්නතින අපට අසාධාරණකම් කී දහහකකින් වෙන්නේ නැද්ද? ඉතින් මේ ජීවිතේ මේ මම මේ එක්කෙනෙක්ගෙන් වෙච්ච අසාධාරණයක් දෙකක් ගැන කල්පනා කර කර ඒකට පෝර දම එකතන පල්වෙවි ඉන්නේකේ අර්ථය මොකද්ද? මට මේක නිවනට හේතු වෙනවද? මට මේක සනසිල්ලට හේතු වෙනවද? මේක මගේ දරුවන්ට යහපත පිණිස හේතු වෙනවද? නේද? එතකොට හැමතිස්සෙම හිතන්න අපි එහෙම එක්කෙනෙක් ළඟ නතර වෙලා එහෙම දිවි ගෙවිය යුතුයි නෙවෙයි. අපි මේ ලෝකයේ මේ මහා සහාය ශාස්ත්‍රුන් වහන්සේ නමක් හමු වෙලා ඒ ධර්මය හමු වෙන කල්යාණ මිත්‍රයන් වහන්සේලා හමු වෙලා ඉන්න අපි එහෙම කිසිම කෙනෙක් ළඟ නතර වෙන්න ඕනයි නෙවෙයි. ආදරෙන් හරි ගැටීමෙන් හරි. ඉතින් ඒ නිසා අන්න එහෙම හිත මොකද කරන්න ඕන අර ව්‍යාපාදය වැඩි වෙන්නට තියෙන පැත්ත ගැන කල්පනා කරන්න නැතුව තමන්ගේ ජීවිත ගමනේ යහපත් ඉලක්ක ගැන තමන්ගේ يعني තමන් කවුද මෙහෙම ඉන්නේ කී අර්ථය මොකද්ද කියලා කල්පනා කර කර ඒ අගාධින් හිත ගන්න ඕන. නිකන් තව කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙලා අයගෙන තරහින් ඉන්නව කියන අගාධයකට වැටුණා වගේ එකකින් ගොඩ එන්න ඕන අපි. එහෙම ඉන්නවනේ දැන් සමහර අය ඉන්නවා දැන් අපිට මතක් වෙනවා එක සහෝදරියු දෙන්නෙක් හිටියා. ඒ දෙන්න පාසල් යන කාලේ ඉඳලා පින්නතුණි ඒ කියන්නේ එක සහෝදරියක් ගෙදරින් විවාහ වෙලා යන කම්ම දෙන්නට දෙන්න මූණ බලන්නේ. එහෙම අමනාපයක් තිබුණා. ඒක එක ගෙදර ඉන්නවා කියන්නේ පින්නතුණි බලන්න අවුරුදු 10ක් 12ක් දෙන්නට දෙන මූණ බලන්නේ. එතකොට හිතන්න ඕන ඒ කියන්නේ මේ ජීවිත කොච්චර අපරාධද එහෙම. මේ කෝටි 800ක් ඉන්න ලෝකේ එක ජීවිතයක් එක්ක ඇති කරගත් අමනාපයක් මුල් කරගෙන දැවිදැවි තැවිතැවි පිච්චි එකතන පල් වෙනවා. ඉතින් ඒ නිසා මේවා හිත හිත අපි කරන්න ඕන එවැනි ඒ අමනාපාදී එවැනි අගාධයන්ට වැටෙන්නේ නැතුව අපි ජීවිත මේ ධර්ම ශ්‍රවණාදී කරමින් කල්යාණ මිත්‍රයන් එක්ක කතා බහ කරමින් අපි ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න ඕන. අවසාන කාරණාතය පින්නතුනි යස්මින් භික්ඛවේ පුද්ගලේ ආඝාතෝ ජායේත කම්මස්ස කතා තස්මින් පුද්ගලේ අදිට්ඨහ තබ්බා. ඒ කියන්නේ යමෙක් කෙරෙහි පින්නතුනි අමනාපයක් ආඝාතයක් උපදිනව නම් ඒ පුද්ගලයා කෙරෙහි කර්ම ස්වභාවය බලපාන බව කල්පනා කරන්න කියනවා. දැන් මේ සමහර අය කියන්නේ එයා කරපු දේ යාට තියේ කියලා. අන්න ඒක මේ කියන්නේ. තමන්ගේ ජීවිතේට එහෙම අසාධාරණකම් කරපු අය අසාධාරණකම් කරා කියලා තැවි තැවි පිච්චි පිච්චි දැන් මෙහෙම දේකුත් තියෙනවා. දැන් සමහර දැන් ආයතන ගමු දැන් සමහර ආයතනවල ඔන්න බලය තියෙන අය සහ බලය අඩු අය කියලා දෙපිරිසක් ඉන්නවා. සාමාන්‍යයෙන් ඉහළ නිලධාරීන්ට බලයක් තියෙනවා ඊට පහළ අයට බලය නැහැ. දැන් ඉහළ නිලධාරියෙක් අසාධාරණයක් කරද්දි පහළ නිලධාරියාට ඉහළ නිලධාරිය අට කරගෙන යන්න බෑ. අර ප්‍රබල බලය හමුවේ මෙයාට නිහඬ වෙන්න වෙනවා. එතකොට මොකද කරන්නේ? මෙයා ඇති ඇතුළාන්තේ පිච්චි 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 එහෙනම් බනින්නත් බෑ. මොකද අරය බලවත්නේ. දැන් සහෝදරයෝ දෙන්නෙක් ගෙදර ඉන්නවා කියමු. දැන් අයියා බලවත් නම් මල්ලි දුබල නම් අයියා කරන දෙයට මල්ලිට කඩපියන් ඉන්න වෙනවා. අයියට බලය වැඩිනේ. අන්න ඒ වගේ අර බලය හමුවේ දුබල අය හරි අසරණයි. එයාලා ගොඩක් දුරට කරන්නේ නිහඬව වෛර බඳින එක. නිහඬව වෛර බඳින එක. එතකොට දැන් මේක කියන්නේ එහෙම නිහඬව වෛර බඳින එක නෙවෙයි අපි කරන්න ඕන. අපි හිතන්න ඕන අර කාරණාතයි. එයා කරන දෙයට එයාට විපාක හමුවේ. එයා කරපු දේ නිසා මම විපාක හදාගන්න හොඳ නැහැ. තවත් කෙනෙක් මේ බණහන පින්නත් කෙනෙකුට කරපු අසාධාරණයක් තියෙනවා නම් එයාට ඒකට විපාක ලැබෙනවා. සෝබාධම හරීම සාධාරණයි. රජ කෙනෙක්ද ඇමති කෙනෙක්ද ඊළඟට පුරෝහිත කෙනෙක්ද එහෙම නැත්නම් සාමාන්‍ය දුගියෙක්ද මගියෙක්ද යාචකයෙක්ද ශාස්ත්‍රීය කෙනෙක්ද වෛශ්‍ය කෙනෙක්ද ඒව දාලා නැහැ. සෝබාධම වැරැද්දට විපාක දෙනවා. ඒ සෝබාධම ධර්ම ස්වභාවයක්.
ඒ නිසා හිතන්න තවත් කෙනෙක්ගෙන් ප්‍රබල කෙනෙක්ගෙන් හරි කාගෙන් හරි තමන්ට අසාධාරණ වෙනවනම් වෙමින් පවතිනවනම් වෙලා තියෙනවනම් ඒ වාට කේන්ති යනවනම් හිතන්න හැමතිස්සම එයා කරන දේවල් වලට එයා කියන දේවල් වලට සබාදහම තුල විපාක හැදෙනවා ඒවා එයාට මොනතරම් ධනේ බලේ තිබ්බත් ඒ විපාක හැදෙන ගතිය නතර කරන්න යන්න බෑ නේද අන්න එහෙම කල්පනා කරන්න ඕන එතකොට බලන්න කාරණා කීයද පහයි යමෙක් හෝ යම් පිරිසක් හෝ අරමුණු කළා ආඝාතයක් ඇති වෙනවනම් තරහක් ඇති වෙනවනම් පළවෙනි එක තමයි මෙත්සිත පුරුදු කරන්න ඕන ඒ මෙත්සිත ගැන හොයලා මෛත්‍රී භාවනා ගැන හොයලා ඒක පුරුදු කරන්න ඕන දෙවෙනි කාරණාව තමයි යමෙක් ගැන ආඝාතයේ තියෙනවනම් කරුණාව පුරුදු පුහුණු කරන්න ඕන ඒ කරුණාව කියන්නේ මොකද්ද කරුණා භාවනාවක් විදිහට කරන්නේ කොහොමද ඒව හොයන්න ඕන හොයලා ඒව පුරුදු කරන්න ඕන ඊළඟට යමෙක් ගැන අමනාපය උපදිනවනම් උපේක්ෂාව පුරුදු කරන්න ඕන එහෙනම් උපේක්ෂාව ඇති වෙන්නට හේතු වෙන දේවල් කල්පනා කරන්න ඕන ඊළඟට යමෙක් ගැන අමනාපය උපදිනවා නම් අසති අමනසිකාරය කියන්නේ අමනාපය උපදින්න හේතුන කල්පනාවන්ට යන්නේ නැතුව වෙනත් අරමුණු අරගෙන කල්පනා කරන්න ඕන අන්තිම එක තමයි හිතන්න ඕන යමෙක් අරමුණු කළ අමනාපයක් උපදිනවා නම් එයාගේ කාය දුස්චරිත වාක් දුස්චරිත මනෝ දුස්චරිත එයාට විපාක පිණිස හේතු වෙනවා ඉතින් ඔන්න ඔය කාරණා පහ මේ බුද්ධ දේශනාවේ තියෙන පංචමේ භික්ඛවේ ආඝාත පටිවිනය යත්ථ භික්ඛුනෝ uppanno ආඝාතो sabbaso patiwine tabbo අමනාපයක් යමෙක් ගැන ඇති වුනොත් මේ පහ පාවිච්චි කරලා නැත්තරම නැති කළා දාන්න පුළුවන් දැන් මේ බණ මේ පින්නතු මේ ලෝකෙ මේ පින්නතු බණ ඇහුවනේ මේ බණ දැන් යමෙක් ගැන යම් පොඩි අමනාපයක් හරි තිබ්බනම් ඒක ටිකක් සංසිඳල ගියා වගේ දැනෙන්නේ නැද්ද නේද යමෙක් ගැන මේ ලෝකෙ පින්නත් කෙනෙකුට පොඩි අමනාපයක් හරි තිබ්බනම් මේ ටික ඇහෙද්දි මොකද වෙන්නේ පොඩ්ඩක් හරි සංසිඳල යනවා එහෙනම් මේ ටික පුරුදු කළොත් ඒක පුදුමාකාර ලාභයක් වේ තමන්ට ඒ නිසා හැමතිස්සෙම මේ කාරණාව හිතර ගන්න පින්නතුනි මේ ලෝකේ කෝටි 800ක් ඉන්නවා මේ කෝටි 800 තුල තමන්ට සැනසෙල්ල දෙන්න කියලා ඉපදුණු කවුරුවත් නැහැ මේ ලෝකේ කෝටි 800ක් ඉන්නවනේ තමන්ට සැනසෙල්ල දෙන්නම ඉපදුණු එක්කෙනෙක්වත් නැහැ තමන්ගේ සැනසෙල්ල තමන්ම හදා ගන්න ඕන ඉතින් ඒ කාරණාව හිතට අරගෙන මට පිහිට මම විතරයි මට පිහිට ධර්මය විතරයි මට බාහිර අය ගැන ස්ත්‍ර පිහිටක් රැකවරණයක් නැහැ කියන කාරණා තේරුම්ගෙන පුළුවන් තරම් මේ ධර්ම කාරණා පුරුදු පුහුණු කරලා තමන්ගේ හිත සුවපත් කරගන්න හැම දිනාට මේ සඳහා ශක්තිය ධෛර්යය සිහිය නොවන වීරිය අදිෂ්ඨාන ලැබේවා මේ උතුම් මනුෂ්‍ය ජීවිතයේම ධර්මාවබෝධයෙන්ම සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සාදු 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 ධර්ම දේශනාවේ දායකත්වය සිහිපත් කිරීමට අවසරයි මීට වසර දෙකකට පෙර දිවංගත වන්නට යෙදුණු PPDP කරුණාසේකර ආදරණීය පියාණන් සිහිපත් කිරීම එතුමාට පින් අනුමෝදන් කිරීම එතුමාගේ භවගාමි දිවිය වාසනාවන්ත වේවායි ප්‍රාර්ථනා කිරීම ඒ වගේම මියගිය දෙමව්පියන් PDR කරුණාසේකර සීයා ඇසලින් නෝනා මැතිණිය ආච්චි අම්මා RR පීරිස් සීයා DB කුමාරසිංහ මැතිණිය ආච්චි අම්මා මියගිය සොහොයුරන් මේ ප්‍රධාන සියලුම දෙනාට පවුල්වලට සහ සම්බන්ධ මිය පරලව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඒ වගේම පවුල්වලට සහ සම්බන්ධ සුජීවත්ව සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කිරීම අරමුණ සුජීවත්ව සිටින ආදරණීය මෑණියන් චන්ද්‍රපීරිස් මැතෙනියට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම ඒ වගේම දියණියන් චාමිනී කරුණාසේකර චමන්ති කරුණාසේකර මේ අයට සහ සම්බන්ධ සියලු දෙනාට දුව දරුවන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් අද දවසේදී ධර්මදේශනාවේ පූර්ණ දායකත්වය ගැන කටයුතු කරන්නේ නුගේගොඩ මෙල්ඩපෙදෙස ආනන්දපාර 10B නිවසේ පදිංචි ආදරණීය මෑණියන් චන්ද්‍රපීරිස් මැතිණිය සමග චාමිනී කරුණාසේකර දියණිය සහ චමන්ති කරුණාසේකර දියණිය ප්‍රධාන පවුලට සහ සම්බන්ධ සියලු දෙනා අපේ චන්ද්‍රපීරිස් මැතිණියටත්
චාමිනී කරුණාසේකර ඒ වගේම චමන්ති කරුණාසේකර ප්‍රධාන මේ පවුලේ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් පුණ්‍ය අනුමෝදනාව සඳහා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට. පින්දුතුනි අද දවසේ ඉතාම ශ්‍රද්ධාවෙන් ශාසනික හැඟීමෙන් දායකත්වයේ දරණ පින්නතුන් තමන්ගේ මියගේ පියතුමා ඇතුළු අනිකුත් ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා පිණිස මේ සිදු කළ ධර්ම දේශනාව තුළින් මහා පුණ්‍ය ශක්තියක් මතු වුණා. මේ ලෝකේ දාස් ගණන් චිත්තසංතාන සැනසීමට පත් වුණා. ඉතින් ඒ හැම පුණ්‍ය ශක්තියක්ම එක රාශි වෙලා ඒ මියගේ ඥාතීන්ගේ සසර ජීවිත සුවපත් වේවා, ධර්ම දේශනාව සඳහා දායකත්වය සපේන මේ පින්නතුන් හැම දෙනාටත්, ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටත් හැම මොහොතකම කායික මානසික සුවපත් භාවය වේවා, දුක් දුම්නස් දුරු වේවා, තුනුරුවන්ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරු වේවා, මේ උතුම් මනුෂ්‍ය ජීවිතයේම පිළිවෙත් මඟ සරු කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ පින පාරමී ධර්මයක්ද වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්මදේශනයේ පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද පුහුල්වැල්ලේ සාරද ස්වාමින් වහන්සේ. අපේ උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමති නම් ඔබට පිළිවන් අපිට කතා කරන්න අපේ දුරකථන අංකය 0112 69 71 40. මෙම ධර්මදේශනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ YouTube නාලිකාව ඔස්සේ ඔබට සවන් දෙන්නට පිළිවන්. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.